සුබ දවසක් කියලා පිළිගන්නවා සිරිත ලංකා ටීවී නරඹන ඔබව. අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සමාජයේ කොතෙකුත් අයට බලපාන ගැටලුවක් සම්බන්ධව. ගුප්ත කාරණාවක් සම්බන්ධව මානව ශාස්ත්‍රයත් එක්ක ගැටිවිච්ච මානව ශාස්ත්‍රයත් එක්ක එක්හාසු වෙච්ච කාරණාවක් ගැන. ඒ තමයි කළු කුමාර දෝෂය. මේක ගොඩක් කතාබහට ලක් වෙනවා. නමුත් කළු කුමාර දෝෂය කියන්නේ මොකද්ද කියන එක කළු කුමාර දෝෂය ඇති වෙන්නේ කොහොමද කියන එක හරියාකාරව ගොඩක් අය දන්නේ නැහැ. ගොඩක් වෙලාවට දේවාලයකට ගිහිල්ලා ඇදුරු ගිහින් මුසුවත් කළු කුමාර දෝෂය කියලා කිව්වත් මේක හරියාකාරව පැහැදිලි කරලා දෙන්නේ නැහැ. මේ කළු කුමාර දෝෂය කියන්නේ මොකද්ද කියන එක අපි හරියාකාරව දැනගන්න අද දවසේදී අපි සම්බන්ධ කරගන්නවා මතුගම සිරිකඳුර කන්දේ දේවාලයේ කපු මහත්මයා සුනිල් කපු මහත්මයා අයිබෝන් කියලා පිළිගන්නවා. කපු මහත්මයා කියන්නකෝ මේ විශේෂයෙන් කාන්තා පාර්ශ්වයට තියෙන දීනියක් වැඩි වීටපත් වීමෙන් පසු ඇතිවෙනා වූ කාරණාවක් තමයි කළු කුමාර දෝෂය. මොකද්ද මේ කළු කුමාර දෝෂය කියන්නේ? මේවයි සාමාන්‍යයෙන් අපේ මේ බුද්ධ විද්‍යාව අනුව යක්ෂ කොට්ටාස කීපයක් තියෙනවා. ඒකෝ මේ කොට්ටාස වලින් බලවත් විදිහට බලයක් පාන චර්පයක් තමයි මේ කළු කුමාර දේවතාවන් වහන්සේ. දැන් අනිත් ආලි කියන්නේ සංඥක ආරීරියක ඒ වගේ නේ. නමුත් මෙයාට එහෙම කියන්නේ නැහැ. මෙයාට කියන්නේ කළු කුමාර දේවතාව. නමුත් මෙයා අමනුෂ්‍ය යක්ෂ ගෝත්‍රික බලපෑමක්. මෙයා කිසිම ආකාරයකින් වෙන කිසිම කෙනෙකුට තරුණියන්ට කාන්තාවන්ට හැර වෙන කිසිම කෙනෙකුට බලපාන්නේ නැහැ. බලපෑමක් කරන්නේ නැහැ. කරන්නේ නැහැ. එතකොට කාන්තාවන් වෙනුත් විවාහ වුණාට පස්සේ කාන්තාවක් ඒත් සම්බන්ධ බලපාන්නේ නැහැ. ඉතින් එහා පැත්තේ බලපාන එක තමයි විවාහ වුණත් ඒ බලපෑම තියෙන්නේ. නමුත් විවාහ වුණාට පස්සේ කඩින් නැතුව ඉඳලා ඒ බලපෑම එන්නේ නැහැ. මෙයා කාන්තාවක් වෙල බලපාන්නේ මෙයා මල් බල දීමයි. එතකොට තරුණ අය අබේලා අගුණ අවස්ථාවලදී තෙල් බැඳුම් පිරුට් වර්ග භුක්ති විමේදී ගොඩාක් එයාගේ බලපෑම ඇති වෙනවා. අතීතේ බොහොම දැන් වගේ නෙමෙයිනේ. කාන්තාවක් කවද 6න් පස්සේ නාලා තනියෙන් ඉන්නේ. ඒ කියන්නේ ඒ කාලේ ගිනිදර ගොම්මනේ ගොම්මනේ. නමුත් අද කාලේ පොඩ්ඩක් ඒක වෙනස්. වෙනස් කියන්නේ ඔව් සමාජයත් එක්ක අනිත් එක හැමතැනම සහන් එළිය තියෙනවා. රායල් එක. ඒවල් වල බාත්รูම් එකක් තියෙනවා. ඒක වගේ. ඔව් ඒ කියන විදිහට ඇලකින් දොලකින් නානවා කියන්නේ ගම්බදම කලාතුරකින් නිවසක තරුණියක් තමයි ඔය කින්දර ගොම්මන් කාලයේදී ගමන් කරන්නේ. ගමන් කරන්නේ. ඔව්. ඉතින් ඒක නිසා මේ බලපෑම දැන් අර කලින් තත්ත්වේ දැන් වඩා ටිකක් අඩුයි. නමුත් අඩු වුණාට අර අර යතගේ හේතුන් උඩ යන මල් බල වීමේදී ඇති වෙන ඒ රකත් දෝෂ වලින් ඒක ඒ බෙහෙතු ගහ බලපෑම් අනුව ගොඩාක් දුරට ඒ කරුණා දෝෂි බලපාන. දැන් ඔබතුමා දන්නවා මේ ගුප්ත මන්ත්‍ර ශාස්ත්‍රයත් එක්ක පාරම්පරික මේ ඉන්න නිසා පාරම්පරික අත්දැකීම් තියෙන නිසා. නමුත් අපි කියමු මේ දිනයක්ගේ මවකට කොහොමද දැනගන්න පුළුවන් මේ මගේ දරුවාට මගේ දුවට තියෙන්නේ කළු කුමාර දෝෂය කියලා? මේක දැනගන්න දේවාලයකට හෝ ඇදුරෙක්ගේ පිටට පතන්න ඕනද, ඇදුරෙක්ගෙන් විමසන්න ඕනද, නැත්නම් සාමාන්‍ය මවකට මේ කාරණාව සම්බන්ධයෙන් යම් අවබෝධයක් ගන්න පුළුවන් ලක්ෂණ තියෙනවද? ඔව් එතකොටම තියෙනවා. ශාරීරික රෝගකාරක තත්ත්වයෙන් බැලුවාම එයාගේ මාසික උසස් චක්‍රයේ වෙනස් වීමක් තියෙනවා. සමහර අයට මාසකල දෙවරක් තුන්වරක් ඒ අසනීපයෙන් සමහර අයට ඒ දින සිට දින කීපයක් යනතුරු නොනවත්වා ඒ අසනීපේ තියෙන්න පුළුවන්. ඊළඟට ඒ අසනීපය හැදෙන දිනට සිට අවසාන දිනේ දක්වා අධික වේදනාවක් උදරයේ කැක්කුමක් නොකා නොබී ඉන්න තත්ත්වයක් හද ගන්න තත්ත්වයක් ඇති. නමුත් ඔය කියන කාරණාත් එක්ක වෛද්‍ය විද්‍යාවේ කියන්නේ වෙනස්ම රෝග ලක්ෂණ
වෛද්‍ය විද්‍යාව කියන්නේ ප්‍රතිකාර කිරීම. ඔව්. නමුත් ඔබතුමන්ලා කරන්නේ මේ ගුප්ත ශාස්ත්‍රය මන්ත්‍ර ශාස්ත්‍රයත් එක්ක වෙනත්ම රෝග ලක්ෂණයක් කියලා වෙනත්ම ප්‍රතිකාර ක්‍රමයක් තමයි කරන්නේ. මොකද්ද මේ දෙක අතර තියෙන වෙනස මොකද්ද? මේ අර අපි හිතමු දැන් අර මෙයාගේ ඔසත් චක්‍රේ වැඩි වුණා. වැඩි වුණාට පස්සේ වෛද්‍ය ප්‍රතිකාර වලින් කරන්නේ ඒකට පරිජීවක ඖෂධයක් දෙනවා ඒක නතර වෙනවා. ඒක ඒ මාසෙට විතරයි. ඊළඟ මාසෙට නම වත්වා ගන්න මාසිකව ගන්නවා. ගන්නවා. අර වේදනාවක් දුන්නා වගේ ඒක ඒ අරක දිගින් දිගටම ඒක කරගෙන යනවා. අපි මොකද කොට පෙන්ඩෝල් එකක් බනවා වගේ. අන්න හරි. නමුත් අපි කරන්නේ ඒක ඒ අර පළවෙනි ප්‍රතිකාරයෙන් ඒක සදාකාලිකවම නිට්ටාරම සූපත් කරලා දෙනවා. තුරන් කරලා ඒ දෝෂය ඇඟෙන් තුරන් කරලා. තුරන් කරලා. අනිත් එක කලුකමාදී දෘෂ්ටිය බලපානකොට විවාහ මොනතරම් විවාහ යෝජනා ගෙනාවත් එකක්වත් කරන්නේ ප්‍රමාද වෙනවා ප්‍රමාද වෙනවා අනිත් එක දුව කියන අම්මට උදේට නැගිටලා අනේ ඊයරා මට විශාල මස් භාජනයක් බෙදලා ගෙනත් දුන්න කන්න මලේ දෙකන දුන්න මම කෑවා කරවල මාළු පුළුට් වර්ග හදලා හීනෙන් කන්න දෙනවා කියන ළමයා කියනවා අපි නෙවෙයි කියන්නේ ළමයා කියන්නේ එතකොට ඒ එතකොට අපි දැනගන්න ඕන යම් මේ දෙමව්පිය හරි අම්මා මම දැනගන්න ඕන මේ දුවට මොකක් හරි දෝෂයක් තියෙනවා කියනවා ඉතින් ඒකට හීනෙන් රෑට මස් බදලා කන්න දෙනවා කියලා වෛද්‍යවරයෙක් ගාව වෛද්‍යවරයා හිනා හරි නමුත් කාගේ සත්‍යතාවය අරකයි ඉතින් ඒ ඒ ඒ අසර නොපෙනෙන බලපෑම් 100ට 100ක් අතීතයේ බලන නමුත් දැනට 100ට 90ක්ම තියෙනවා දැනට කවුද මේ කළු කුමාර කියන්නේ කියන්නේ සාමාන්‍ය දේවත්වයටපත් වෙන්නේ මනුෂ්‍යත්වයටපත් වෙලා හිටපු මිය ගියාට පසු ඒ ආත්මය ලැබෙන උත්පත්තිය ඒ උත්පත්තියක් ලැබෙන ස්ථානය තමයි කළු කුමාර හෝ දේවත්වය කියන්නේ. ඇත්තට මේ කළු කුමාර දැන් ඔය දේවතාවුන් වහන්සේ කියලා කියන්නේ මේ කොහි කෙනෙක්ද මේ ලංකාවේ කෙනෙක්ද නැත්නම් අපි කියමු ලංකාවට ඉන්දියාවේ වගේ රටක හිටපු කෙනෙක් මිය යෑමෙන් පස්සේ මේ කළු කුමාර දේවතාවුන් වහන්සේ විදිහට පිළිගන්නවද කොහොමද? ඔව් මෙයා අද වශයෙන්ම ලංකාවේ පුලවැසි රාජකුමාරයෙක්. මෙයා දැන් උත්පත්තිය දෙන්නේ මෙයා ඉර දෙන ස්ත්‍රී පුරත. කෙන පිරිවි නැහැ කවුරු. සොරි මේ සොරි වටත. යාම ස්ත්‍රී විතරයි. යාම මෙයාව ඉන්න කට්ටිය වට කරගත්. යාට ආපාදේ. මෙයාව අත්තපත් අපගාල පොඩි කළා. මම යාගේ දීපේ නැතුණා. වේතනාව ඉඳලා නැති වුණා. අන්න එතනදී මෙයා තරුණ කාන්තාවන් එක්ක වෛරයක් දැම්මා. ඒ වෛරයෙන් පස්සේ මීගයර පස්සේ ලැබපු උප්පත්තිය තමයි උප්පත්තියෙන් තමයි මේ කල්කුමාර දේවතාව වුනේ. ඒතර ඒ වෛරයද මේ පිරිවහන්නේ ගම් ගම් වල ඉන්න මේ ලපටි ඒ කියන්නේ වැඩි වියට පත්වෙච්ච දීනියන්ගෙන් පරිගන්නේ ඒ කාරණාව නේද? දැන් අපි දෙනකොට ඒක කවිවල තියෙනවා. එදා ගොතින් ස්ත්‍රී පුරට මදන විකාරෙන් බදා ගැතිය ළඟාවේදී කුමරුට පිරින් මුදා ගැතිය මස් කුමරුගේ ඇඟට යමින් එදා නරේ ගොත් සුපලිය ළඳට වාදේ එදා සිතන් දන්ද වෛරය අද පෙපවතින් උදා කරා නේ පිසු දුතු දුතු වන්න අර අර යාවේ අරකට ආදරෙන් ගැතිරිම කෙනෙක් දැකලා නැහැ නේ ඔය ස්ත්‍රී පුරේ කියන්නේ ඉපැති ඒ තියෙන විදිහ ඔව් කලා හතා තියෙන විදිහ ඔය මහා ගුණක් තියෙනවා ඒ ඒ අර කාන්දාව ටික එයාව නිකන් මේ රාළ කියලා කොහොමද කියලා පොර කාලා බදාගන්න බදාගත්තට පස්සේ මේ මෙයා ඒකෙන් පණිවිඩ තමයි දරුණා නරුණේ අර කොල්ලන්ක වෛරය ඒ වෛරය තමයි මේ මේ වෙනකන් අද වෙනකන් ඉදිරියටත් බලපෑන්නේ තව දෙයක් මට ඔබතුමාගෙන් අහන්න තියෙනවා මම මට දැනගන්න ලැබුණා මම කතා බහ කරලා තියෙනවා ඒ කියන්නේ මේ කාරණාව සම්බන්ධයෙන් අපිත් එක්ක අපේ නාලිකාවත් එක්ක සම්බන්ධ වෙච්ච කීප දෙනෙක් එක්ක පුද්ගලික කතා කරලා තියෙනවා ඒගොල්ලෝ මේ කර්ම කාරණා අපිත් එක්ක කතා කරලා තියෙනවා සමහර දේවල් මේ දේවල් ප්‍රසිද්ධ කියන්න බැරි දේවලුත් තියෙනවා නමුත් ඒක අපි අහන්න පුළුවන් ඉදිරියට අපිට අදහසක් දෙන්න පුළුවන් ඉදිරියට මම ඔබතුමාගෙන් අහන්න සමහර කාන්තාවන් කියනවා විවාහ වෙච්ච අය කියනවා විවාහව නොවුන අය අපිත් එක්ක කතා කරලා තියෙනවා. එයාලා දන්නේ ඇත්තටම මේ මොකද්ද කියන එක. නමුත් ගොඩක් අය කියනවා
තමන් නිදිහනේ ඉඳලා දේ නැකිනකොට සාමාන්‍යයෙන් පිරිමි කෙනෙක් එක්ක යහන් ගත වුණා වගේ දෙයක් දේ වෙනකොට යන මතකයි කියලා. යම් දැනීමක් තියෙනවා කියලා. එතකොට මොකද්ද මේ 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 කාරණාවෙදී වෙන්නේ මේ ඒත් කළු කුමාර දෝෂේමද? ඔව් ඒකමයි. ඒ ඒක තදින්ම දිනනවා නම් ඒක නෙහාට විවාහ මේ කිසිම දෙයක් හරියන්න දෙන්නේ නැත්නම් දැන් තරුණියන්ට විවාහ වෙන දෙන්නේ නැත් ඒකනේ. එයා අදිට ළඟ ඉන්නවා. ඉඳලා එයා පළවෙනි වෙනකොට අයින් වෙනවා. ඉතින් ඊට පස්සේ එයාට ඇඟ දුර්වල වෙනවා. සංගේ ශක්තිය නැති වෙනවා. ධාතු ශක්තිය නැති වෙනවා. හඬ ඉදි වෙනවා. අයි මුළු ඇඟේම තියෙන හැම දෙයක්ම අර රස ඕජාව ලොක්කුම ලාගන. අන්තිමට මානසික मे पीर पत्र कल्पना शक्ति आवश्यक सत्कार राजकारी बल कहते දැන් අර විවාහ වෙලා ඉන්න අයටත් මේ ගැටලුව තියෙනවා. AI කියන සමහරట్లాට ස්වාම පුරුෂයව දකින්නකොටත් තමන්ට මට එපා වෙනවා කියන ස්වාම පුරුෂයව දකින්නත් ස්වාම පුරුෂයා ළඟට යන්න දෙදෙනත් එක්ක යහන්ගත වෙන්නත් කැමැත්තක් නැහැ කියලා. නමුත් ඒ ස්ත්‍රිය රාත්‍රී කාලයේදී ඒ යහන්ගත වීම යාට ස්වභාවිකවම ඒ කියන්නේ මානසිකවද දන්නේ නැහැ. ඒ කාන්තාව උදේ දකින්නකොට කියනවා මේ දෝෂය ඇති වෙන්නේ තමන් කළ පෙර අකුසල කර්මයක් නිසාද නැත්නම් වෙනත් බලපෑමක් නිසා ඇති වෙනවා කියන්නේ? ඔය ඇත්තටම හැමදේම මේ ඒ වගේ දෙයක් ඇති වෙන්නේ එයාගේ උත්පත්ති අනුව අකුසල කර්මයක් නිසාම තමයි නේද? මේ නිකන් එහෙම නෙවෙයි. ඒ කියන්නේ අර උපදින ගහ බෙහෙවීම අනුව එයා හැම දෙයක් එක්කම සම්බන්ධ කරනවා. අනිත් එක එයාගේ මල් බල වීම දුම් මාංශරකදී පාලු දනකදී ගොම්මන් වෙලාවකදී ඒ වගේම දින තියෙනවා ඒ වගේ වෙලාවවල මේ මල් බල වීමදී ශනිකවම අර බලපෑම ඇතුල් වෙනවා. එදායි නම් මේක විතරම තියෙනවා. ඉතින් ඒකට නිත්‍යදව ප්‍රතිගානකොත් ඒකෙන්ම නොයෙකුත් ආබාධ හැදිලා අසනීප හැදිලා ජීවිතේට ගොඩාක් ඉතින් අවසන් වෙච්ච අවස්ථාවක් පවා තියෙනවා. ඉතින් නිත්‍ය ප්‍රතිකාරයක් නටුනාම අද දවසේදී මේ කළු කුමාර දෝෂය කියන්නේ මොකද්ද? මේ දෝෂයත් එක්ක ඇතිවෙනා වූ රෝග ලක්ෂණ හා ඒ ක්‍රියාකාරීත්වය පිළිබඳවත් මේකට තියෙන විසඳුම මොකද්ද කියන එකත් අපි සාකච්ඡා කළා. ඒ පිළිබඳව අපේ පින්තලංකා TV නර්මන ප්‍රේක්ෂකයන් දැනුවත් වුණා කියලා අපි හිතනවා. මේ කාරණාව සම්බන්ධව අපේ ප්‍රේක්ෂකයන්ව දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුතියන් දෙනවා. ඔබතුමාට සමු දෙනවා අද දවසේදී අපි අයිවන් කියලා මෙවැනි වූ කාරණාවක් සම්බන්ධයෙන් අපි ඉදිරියේදී ඔබ හමු වෙන්න බලාපොරොත්තු වෙමින් අදට සමු දෙනවා. සුබ දවසක් ඔබට.